ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල දුප්පත්කම තුරන් කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන්න සමෘද්ධි ව්‍යාපාරයේ දායක කරගන්නවා ජනපති අවධාරණය කරයි රටේ ජනතාවගේ අවශ්‍යතාව 19 වන ව්‍යවස්ථාව අහෝසි කිරීම නෙවෙයි සජිත් ගින් ප්‍රකාශයක් उप अगमति दुर्या पिलिबंद राज्य तुले मिथिक साकच्चा वी नह जीएनकेआई සමර්ථ සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩුවතයම් ලැබී ජනතාව බලකෙන් වෙන වැඩසටහනක් කරනු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වමින් समृद्धि गृह आर्थिक शुद्र मूल्य स्वयं रखिया व्यापार संवर्धन सह ऊन उपयोजन राज्य संपत् संवर्धन राज्य मत्यांशे इदिरे सलसुं पिलिबंद साकच्चवक पेवत्वुना ए जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन मेम अवस्थावट अग्रामात्य महिंद राजपक्ष महताते क्वसिटिया विशेषेन्म दरिद्रताव दुप्पत्कम तुरंकिरीम मूलकरगेन सैम पौलकम आदायम वेडिकिरीम ग्रामी आर्थिके अभी बलापुरत्वेन दीवनु लबा गनीम एवागेम अभी प्रतिपत्त्याक वशें इदिरिपत्कलतीन जनता केंद्री आर्थिके सविमत किरीम एवागेम स्वयं रेखिया वेडिकिरीम कृषिकर्मांत पैत्तें एवागेम सुलुकर्मांत पैत्तें मेवागे विशाल कोटसाक मेहरहा अभी बलापुरत्वेन कालयक तिस्से मे समृद्धि व्यापार क्रियात्मक विनवा अभी देदास पहलव विनकोट एक विनसा अति करला जनता शक्तिमत किरीमट मे व्यापार अभी युद्धवल तिबुना पसुगिय वसर गणनावतुल विनातकट हेरुना मे विनकोट समृद्धि हरहा अभी बलापुरुत्वेन इलाक इटुवेला तीनवद एवगेम इहरहा जनता वगे बलगेन्वीमाक सिदुवेला तीनवद कोपमन प्रमाणे दिलिंदु कमिंग इलियट अविल्ल तीनवद एहेम नैत्तं दिलिंदु भावे वेडिवेला तीनवद कियन एक बलन्नुन මේ අපි ඉදිරියට මේ සමෘද්ධිය ගෙන යෑමේදී රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීම නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ බොරැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ උත්සවයක් බොරැල්ල ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණා සමගි ජන බලවේගය බලවේගයක් පක්ෂයක් හැටියට ලියාපදිංචි වුණේ පෙබරවාරි මාසේ මාස 6කින් තමයි අපි මේ ජයග්‍රාහී ඡන්ද ප්‍රමාණය ලබා ගත්තේ රටේ ජනතාව තීන්දුව කරා අපිව විපක්ෂයට පත් කරා රටේ ජනතාව තීන්දුව කරා 3/2කට ආසන්න മന്ത്രി ප්‍රමාණය පොහොට්ටුවට ලබා දෙ ජනාධිපති වගකීමත් පොහොට්ටුවට ලබා දු දැන් පොහොට්ටු ආණ්ඩුවට ජනතාවගෙන් වෙන ඉල්ලන්න දෙයක් නැහැ ඉල්ලපු දෙකම දීලා තියෙන්නේ දැන් පොහොට්ටු ආණ්ඩුවේ වගකීමක් තියෙනවා ජනතාව ඉල්ලපු දෙයට සැපයුම ලබා දෙ දැන්වත් බලය ලැබුණු ආණ්ඩුවට වගකීමක් තියෙනවා ජනතාවට දුන්නු පොරොන්දු ටික ඉෂ්ට කරන්න දැන් ජනතාවගේ ඉල්ලුම 19 වෙනි සංශෝධනය විනාශ කිරීම නෙවෙයි ජනතාව ආණ්ඩුවෙන් පින් දීම නා ඉල්ලන්නේ ජනතාව ආණ්ඩුවේ සල්ලි මත යැපෙන්නේ නැහැ දැන් ඇවිල්ලා තියෙන්නේ වැඩ පෙන්නන කාලේ විපක්ෂයේ කාර්යභාරය අපි ඉතාමත්ම ප්‍රගතිශීලීව ක්‍රියාත්මක කරා නූතන විපක්ෂයක් හැටියට කටයුතු කරා ආණ්ඩුව කරන හොඳ දේට අපි විරුද්ධ වෙන්නට යන්නේ නැහැ රටට හොදක් වෙනවා නම් ජනතාවට සේවයක් වෙනවා නම් අපි ඒකට සහයෝගය ලබා දෙනවා යම් වරදක් සිදු වෙනවා හොඳට මතක තියාගන්න කිසිම දෙයකට බය වෙන්නේ නැතුව පොදු ජනතාව නොබුතුමන්ලත් සමග අපි මහපාරේ එකට නැගී සිටිනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට දහම වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ බව අමාත්‍ය මහාචාර්ය ජේල් පේරිස් මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 19 වන ආණ්ඩු ක්‍රම සංශෝධනයේ අන්තර්ගත සියලුම විකෘති වෙච්ච තැන් ඒ අවුල නිරවුල් කර ගැනීම තමයි අපි ගත යුතු ප්‍රථම පියවර ආණ්ඩුවක් හැදෙන්නේ ප්‍රධාන වශයෙන් රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීම ආණ්ඩුවේ විධායක ශාඛාවේ ප්‍රධානියා තමයි ජනාධිපතිවරයා. හැබැයි 19 වන සංශෝධනයේ නිසා තත්වයක් ඇති වුණා ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති වෙන්න බෑ. ඒක තහනම් කළා. ඒක හරිද? නීති අනුව තර්ක කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අවශ්‍ය වුණොත් ඒ තහංශය තිබියදී එතුමා ආරක්ෂක ඇමති වේ යුතුයි කියලා.
හැබැයි වෙන්න බෑ කියන වගන්ති 19 වෙනි සංශෝධනයේ තියෙනවා. ඒක අපි සම්පූර්ණයෙන් ඉවත් කරනවා. රජයට අයිතිය බලය තියෙන්න ඕනේ හදිසි පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඉගෙනෙන සංශෝධන හරහා මේවා සම්පූර්ණ මේ ආක්‍රමණය ඉවත් කිරීමද බලාපොරොත්තු වෙන්නේ නැත්නම් යම් විදිහක සංශෝධන කරේ. සලකා බලාගෙන යනවා. මේ විදිහට නම් මේ ස්වාධීනයි කියන කොමිෂන් සභාව අපි පවත්වන්නේ නැහැ. ඒවා ස්වාධීන නැහැ. ඒවා සහ මුලින්ම පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළ යුතු ආයතන. किसी වත්මන් ආණ්ඩුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීම තුළින් තනි පුද්ගලයෙකු හට බලය පැවරීම සඳහා වූ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී 37 නායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පසුගිය කැබිනට් මණ්ඩලය 19 අහෝසි කරන්න තීරණය කරාය කියලා ප්‍රතිපත්තිමය කාරණේ එළියට දානකොට ඒගොල්ලෝ කියනවා විධායක ජනාධිපතිවරයාගේ කාල සීමාව හෝ තරම් කිරීම පිළිබඳව දෙවරක් කියන සීමාව අහෝසි කරන්නේ නැහැ ඒක තියාගන්නවයි කියලා. එහෙනම් කුමක් සඳහාද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසි කරන්නේ? අපිට පැහැදිලිව පේන කාරණා දෙකක් තිබෙනවා ඒකේ. එකක් තමයි 19 අහෝසි කිරීමේ මූලිකම උපාය මාර්ගය වෙලා තිබෙන්නේ ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයට තරම් කරන්න තියෙන අවකාශය නැවත ලබා ගැනීම සඳහා වූ උවමනාව. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාව හරහා ආණ්ඩුවට ඕන විදිහට දේශපාලන අතපැවීම් කරන්න තියෙන අවකාශය බලක්වාලමින් නැවත දේශපාලන ඇඟිලි ගැසීම සඳහා රාජ්‍ය සේවය විවෘත කරන්න. මේක කරන්නේ යම් කිසි ආකාරයක එක පුජ්‍යලයක් හට බලය පවරීම සඳහා වූ ක්‍රියාමාර්ගයකට තමයි මේ අවතීර්ණ වෙන්න හදන්නේ. 20 වෙනි සංශෝධනය ගේනවයි කියන එකෙන් අර්ථවත් වෙන මූලිකම කාරණේ තමයි යලි වතාවක් දේශපාලනීකරණයට ලක්ුණු ඒ වගේම ජනතාවගේ මූලික අපේක්ෂාවන් හා සිවිල් පුරවැසි අයිතිවාසිකම් යටපත් කරන තීන්දුවකට තමයි ආණ්ඩුව මූලික වශයෙන් එළඹලා තිබෙන්නේ. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. දැන් මට කියන්න පුළුවන් ද මේ 19 එපා කියන මේ කවුරුහරි කෙනෙක් ඉන්නවද කියලා පාර්ලිමේන්තුවේ අපි දැක්ක නිමල් සිරිපාල සිල්වා මැතිතුමාල එහෙම බොහොම වර්ණනා කරලා කතා කරපු ඒ 19 අද එතුමාලා විසින් මේ විවේචන ඉලක්ක කරන නොවැම්බර් මාසයේදී අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා ඊට පෙර 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කරනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පමණක් අපි නතර වෙන්නේ නැහැ අපේ සමස්ත ව්‍යවස්ථාම සංශෝධනය වෙන්න ඕනි නොහොතක නොක්කාඩුකක් ඇති වෙන මනාප ක්‍රමය අපි නැති කරන්නට ඕන අපි අහනවා ওই ව්‍යවස්ථාවේ තිබිච්ච ඒවා නෙවෙයි දැන් ඉස්සර කරේ එතකොට දැන් මේ රටේ මේ සිදුවෙන සියලු වැරදි බැලුවම මේ විවස්ථාවේ අඩුවක් හින්දා සිදුවෙන වැරදිද විවස්ථාව නීති හරියට ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රශ්නයක්ද කියලා සලකා බලන්න කියලා අපි කාරණකෝ ඉල්ලනවා අපේ එකට වයස අවුරුදු 43යි දරුවෝ 19යි 20 වෙනි දරුවා බිහි කරන්න සූදානම් 19 සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරනවා කියලා කියන්නේ නැහැ ස්වාධීන කොමිෂන් සභාවදී අවශ්‍ය කරන්නේ නැහැ කියනවා නමුත් අපි දන්න විදිහට පිට පුර විභාවේ කියන හැට පාර්ලිමේන්තුවට එන්න බෑ ඒ වගේ දේවල් ඒකල වෙනස් කරගන්න යනවා ඒකලගේ පුද්ගලික අවශ්‍යතා ගන්න වෙනවා පළමුවෙන්ම 19 වෙනි අනුක්‍රියස්ථා සංශෝධනය කියන එක පුදු පුද්ගල අරමුණක් උදෙසා ගෙනාපු දෙයක්. ඒ මූලික අරමුණෙන් රාජපක්ෂවරු දේශපාලනයෙන් අයින් කරන්න ජනතාව මං හිතන්නේ අන්තිම ප්‍රතිඵලය දුන්නේ රාජපක්ෂවරු දේශපාලනේ මුල් පුටු දෙකටම ගෙනල්ලා දීලා අද 3-2ක බලයක් ජනතාව මේ ආණ්ඩුවට ලබා දීලා තිබ්බත් අපිට ලොකු සැකයක් තියෙනවා ඒක ජනතාවගේ ප්‍රයෝජනෙ සඳහා ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ඉටු කරයිද කියන එක 2015ට කලින්ුත් ඉටු වුණ නැ 3-2ක බලයක් එදත් තිබ්බා ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් ඉන්නවා ඔබලාගේ ප්‍රශ්න ඇවිල්ලා මේ රජයේ සමග සාකච්ඡා කරන්න ඔබලාට අවශ්‍ය විසඳුම් ලබා ගන්න මේ බලාපොරොත්තු වෙච්ච ශක්තිමත් ආර්ථික සංවර්ධන ගමන යන්නට යම් යම් බාධා පසුගිය මාස කිහිපය ඇති වුණා මේ අර්බුද වලින් පසුව ලෝකය නැවත නැගී සිටින්නේ කවදාද අපේ කලාපේ රටවල් නැවත නැගී සිටින්නේ කවදාද ඒ සියලු රටවලට පෙර අපි ශ්‍රී ලංකාව නැවත නගා සිටවනවා එදා 2015 ජනවාරි රටවෙන්ද මහින්ද මහත්තයා පරාදුනම අලුත් පක්ෂයක් හදන්න පොහොට්ටු හදපු මිනිස්සු අද ගෙදර පොහොට්ටු හදනකොට පොහොට්ටු හදන්න එපා විරුද්ධත්ව මිනිස්සුත් පාර්ලිමේන්තුවේ අපිට කිව්වා පොහොට්ටු පිපෙන්නේ නැහැ පොහොට්ටු පරවෙන පොහොට්ටු නෙවෙයි ඉල්ලන්නේ කියපු මැතිඅමුදුරු අද ලැජ්ජ නැතුව ඇහිලා පොහොට්ටුවෙන් ඡන්දි ඉල්ලුවා අපි පක්ෂයක් දේශපාලනේ හරියට කරනවා හැබැයි ප්‍රතිලාභ ජනතාවට දෙනවා අපි බෙදන්නේ නැහැ කුලවලට ජාතිවලට පක්ෂවලට බෙදන්නේ නැහැ හැමෝටම ඉඩකඩ දෙන නායකත්වයක් තියෙන අද විපක්ෂයට කියා ගන්න කිසි දෙයක් නැතුව කියන මේ අමාත්‍යංශ වෙන් කරපු ක්‍රමවේදය හරිනේ
ඒ අමාත්‍යංශ දීලා තියෙන ක්‍රමවේදය හරිනෑ කියලා. හැබැයි මමත් රාජ්‍ය ඇමතිවරේ. මට ජනාධිපතිව දීපු අමාත්‍යංශ සම්පූර්ණ බලය ගැසට් පත්‍රයකින් දීලා තියෙනවා. ඉතින් ඔయిత එහා බලයක් දෙන්න විදියක් නෑ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.